සාදරයෙන් පිළිගන්න ඔයාව සතිර ටීවී YouTube channel එකට අපි හැමෝම දීර්ඝායුෂ විඳින්න කැමතියි. දෙවියෝ තෑගි කරපු දීර්ඝායුෂ ශාකපත්‍රයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. දීර්ඝායුෂ ශාකයේ විදිහට හඳුන්වන්නේ කරල් මුරුංගා. ලෝකේ තියෙන හොඳම ආහාරය කියලාත් මුරුංගා කොළවලට කියනවා. මේකේ රස නොදන්න කෙනෙක් නැහැ. ඒත් මුරුංගා කොළවල තියෙන විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති. ඉස්සන්ගේ කකුලුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර ඉදහිට කලවම් මැල්ලුමකට ගන්නවා හැරෙන්න එතනින් එහාට බොහෝ දෙනෙක් මේ ගැන දන්නේ නැහැ. පහුගිය දවසක මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් හොයාගත්ත දේ ඇහුවොත් ඔබ පුදුම වේවි. වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටින්, විටමින් වර්ග වගේම නොයෙකුත් පෝෂක පදාර්ථවලිනුත් ප්‍රතිඔක්සිකාරකවලිනුත් මුරුංගා කොළ පොහසත්. අපේ අනෙකුත් පෝෂ්‍යදායක ආහාරත් එක්ක සසඳා බලද්දී මුරුංගා ගැන හෙළිවුණු කරුණු කීපයක් මේ. යෝගට් වල වගේ ප්‍රෝටීන් 9 ගුණයක්. කැරට් වල වගේ විටමින් A 10 ගුණයක්. කෙසෙල් වල වගේ පොටෑසියම් 15 ගුණයක්. කිරි වල වගේ කැල්සියම් 17 ගුණයක්. ඒ වගේම දොඩම් වල වගේ විටමින් C 12 ගුණයක්. විශ්වාසද මේ පරීක්ෂණ කණ්ඩායම මේ හොයාගත්ත දේවල්? ඒ වගේම නිවිති වලට වඩා 25 ගුණයක යකඩ, බිත්තර වලට වඩා 10 ගුණයක ප්‍රෝටීන්, මුරුංගා කොළයුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ තියෙනවා. ඉතින් හිතාගන්නත් බෑ නේද මේ දේවල් ඇහුවාම. කිසිම රසායනික පොහොරක් නැතුව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ ඇත්තටම සෞඛ්‍යවාදී රසක් අත්කල දෙන සුපිරි බහුකාර්ය ආහාරයක් කියලා කිව්වොත් නිවැරදි. මුරුංගා වල ප්‍රයෝජන කිහිපයක් ගැන කතා කළොත් ඇස්පෙනීම වර්ධනය කරලා දෙනවා. ගැබිනි මව්වරුන්ට හා ලදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. ඒක මුලින්ම ලදරුවන්ට ඝන ආහාර ලබා දෙද්දී එකතු කළ යුතු සුවිශේෂී ආහාරයක් විදිහට නම් කරලත් තියෙනවා. මුරුංගා කොළ පිළිකා නාශකයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස්, තුවාල වලින් සෑදෙන පිළිකා, සමේ මෙලනින් නැති කරන සෛලවල පිළිකා මෙන්ම අක්මා හා පෙනහළු පිළිකා වලටත් ඉන් වැට බැඳෙනවා. ඒ වගේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග, කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කරන්න එය උපකාරී වෙනවා. අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත් වෙනකොට ඇතිවිය හැකි ඔස්ටියෝපොරොසිස් වගේ රෝගී තත්ත්වයන් වළක්වාලනවා. ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරීත්වයට සහාය වෙන අතරෙම සිරුරේ බරත් පාලනය කර දෙනවා. ඒ වගේම නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාත් සපුරා දෙනවා. යුවතියන්ගේ ලස්සන වැඩි වෙන්න, ඒ වගේම හිසකෙස් වැඩිපුර වැවෙන්න සහ නිරෝගී කරලා දෙන්න මුරුංගා කොළවලට හැකියාව තියෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවෙන වියපත් රැලිත් මකාලන බා. ඒ වගේම වයසින් ආපස්සට යන පෙනුමක් මුරුංගා කොළ ලබා දෙනවා. ඒ විතරකුත් නෙවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කරලා දෙනවා. මුරුංගා කොළ මැල්ලුමක්, බෑන්ජනයක්, බැදුමක් විදිහට සකස් කරගෙන ආහාරයට ගන්න පුළුවන්. අමු කොළ යුෂත් පානය කරන්න පුළුවන්. කොළ මදපවනේ වේලලා කුඩු කළා පානයක් විදිහට හදා ගන්නත් පුළුවන්. මුරුංගා කොළ කුඩු දිනපතා ආහාරයක් විදිහට දවස් 90ක් එක දිගට යොදා ගත්තාම හිතා ගන්නවත් බැරි ප්‍රතිඵල ලැබෙනවා කියලා ඒ පර්යේෂණ කණ්ඩායම කියනවා. එමගින් ඔවුන්ට ලැබුණු ඵලදායිතාවයේ ප්‍රතිඵල ඔවුන් ප්‍රතිශතයක් විදිහට අවසානයේදී මේ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා. මුරුංගා කොළවල බලපෑමෙන් මේ දේවල් වලට යහපත් ප්‍රතිඵල බලපෑම් කරන ආකාරය ප්‍රතිශතයක් විදිහට ගත්තොත් රුධිර වාහිනිය සඳහා එය 55%කුත්, අක්මාව සඳහා 65%කුත්, වකුගඩු සඳහා 54%කුත්, ඒ වගේම මිනිසාගේ වැදගත්ම අංගයක් වෙන මොළය සඳහා 34%කුත් දායකත්වය සපයනවා. ඉතින් මේ තොරතුරු වලින් අපි තේරුම් ගන්න ඕනේ මුරුංගා කොළ කියන්නේ අපේ ජීවිතයට, අපේ ශරීරයට අත්‍යවශ්‍යම දෙයක් කියලා. මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපි ශාරීරික වගේම මානසිකවත් අපේ සුවතාවය කළමනාකරණය කරගන්න පුළුවන් කියලා මේ පරීක්ෂණ කණ්ඩායම අවසාන නිගමනයට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ ඔබට වැදගත් නම් මේකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම තව කෙනෙකුට දැනගන්න ෂෙයා කරන්න. ඉතින් මේ වගේ වැදගත් වටිනා වීඩියෝස් ඉස්සරහටත් නරඹන්න සතිර ටීවී අපේ YouTube channel එක දැන්ම subscribe කරන්න. ඒත් එක්කම bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.